අවුරුදු 60ට වැඩි අයට රට පුරා කොවිඩ් එන්නත් භක්ති ධර්මප්‍රිය වෙන්දිස් සිළුමිණට මේ වාර්තා කරනවා. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම ලබන සතියේද සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි කියලා සඳහන් කරන්නේ. දැන් ඒ පිළිබඳව අප නිරන්තරයෙන්ම ඔබට සඳහන් කරන නිසා ඊට හැ කියන්නට යමක් උත්සාහ කරන්නේ. ඔය අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ඊයේ රාත්‍රී 10:35ට තමයි මේ නිල නිවේදන නිකුත් කරන්නේ. තවත් කොවිඩ් මරණ 4ක් සිදු ඇති බව, ඒ අනුව මේ වනිට සමස්ත කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව මේ අනුව 497ක් බවට පත්වෙනවා. මේ මරණ 4ක් සමගින් එක් අයෙක් අවුරුදු 83ක් වයස ඇති පිරිමි පුද්ගලෙක් දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි, තවත් පුද්ගලෙක් වනවා 53 හැවිරිදි කාන්තාවක්, ඇය කොළඹ නවය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. ඒ වගේම තවත් 65 වී ඇති පිරිමි පුද්ගලෙක් මිය යනවා. ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලෙක් 4 සිව්වැන්නා ලෙසින්, තවත් 77 හැවිරිදි කාන්තාවක් මිය යනවා බතරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි. ඒ තමයි ඊයේ රාත්‍රිය අහන ලැබුණු නිල නිවේදනය මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් වාර්තා වූ යාවත්කාලීන වූ අලුත්ම තොරතුරු. ඒ සමගින්ම තවත් පුවත් කිහිපයක් වෙත අවධානය යොමු කරද්දී අප අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. විශේෂයෙන්ම කොවිඩ් පිළිබඳව සඳහන් කරන්නේදී කොළඹ ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන කෙසේ සිදු වෙනවාද? කොළඹ කොරෝනා අඩු කරන්න එන්නත් දීම වැඩි කරයි ලස්සිත දුමින්ද වාර්තා කරනවා දිවයිනට මේ පුවත. ඒකද කියන්නේ කාරණාව තමයි ඔබ ඔය දකින්නේ COVID-19 වෛරස රෝගය පාලනය කිරීම සඳහා සිදු කරන එන්නත් කරන ක්‍රියාවලිය බස්නාහිර අධ්‍යාවදානම් ප්‍රදේශවල ජනතාවට වඩාත් සක්‍රීය කරමින් කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරන්නේ.